ආයුබෝවන් ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන ගොඩක් ක්‍රම තියෙනවා කියලා අපි හැමෝම දන්නවා. ඉතින් මෙන්න මේ සල්ලි හොයන ක්‍රම අතරින් එක ක්‍රමයක් තමයි වෙබ්සයිට් එකක් හදලා ඒ හදපු වෙබ්සයිට් එක මාර්ගෙන් සල්ලි හොයන එක. ඉතින් ඔයා දන්නවද මේ විදිහට වෙබ්සයිට් එකක් හදලා ඒ වෙබ්සයිට් එකේ අයිතිකාරයා සල්ලි හොයන්නේ කොහොමද කියලා. ඉතින් අද කතා කරමු කොහොමද වෙබ්සයිට් එකක් හදලා ඒ වෙබ්සයිට් එකෙන් සල්ලි හොයන්නේ කියලා. ඉතින් ඔයාට පුළුවන් ඉන්ටර්නෙට් එක ඇතුලේ වෙබ්සයිට් එකක් හදලා මේ වෙබ්සයිට් එක මාර්ගෙන් ඔයාට පුළුවන් සල්ලි හොයන්න. ඉතින් මෙතනින් ලෝකෙ ප්‍රසිද්ධම එහෙම නැත්නම් ගොඩක් අය පාවිච්චි කරන සල්ලි හොයන ක්‍රමය තමයි ඇඩ්වර්ටයිස්මන්ට්. ඇඩ්වර්ටයිස්මන්ට් කියලා කියන්නේ වෙළඳ දැන්වීම. ඉතින් ඔයා ටීවී එක ගිහලා ටීවී එක ඕන් කරලා ඔයාට බලා ගන්න පුළුවන් වෙන වෙළඳ දැන්වීම. ගොඩක්ම තියෙන්නේ ඇඩ්ස්. ඉතින් මෙන්න මේ ඇඩ්ස් වලිනුත් ඔයාට පුළුවන් සල්ලි හොයන්න. ඒක මෙන්න මෙහෙමයි. ඔයා හිතන්න ඔයාට ඕන සින්දුවක් ඩවුන්ලෝඩ් කරන්න. ඉතින් ඔයා සින්දුවක් ඩවුන්ලෝඩ් කරන්න ඕනි කරන වෙබ්සයිට් එකට ගියාම ඔයාට බලා ගන්න පුළුවන් පැත්තෙන් එක එක ඇඩ්ස් ප්ලේ වෙනවා. ඉතින් මේ ඇඩ්ස් ඔයා කැමති ඇඩ්ස් වෙන්නත් පුළුවන් කැමති නැති ඇඩ්ස් වෙන්නත් පුළුවන්. කොහොම හරි මේ ප්ලේ වෙන ඇඩ්ස් මේ ප්ලේ වෙන වෙළඳ දැන්වීම් ඔයාට පෙන්වන එකට අර වෙබ්සයිට් එකේ අයිතිකාරයාට සල්ලි හම්බෙනවා කියලා දන්නවද? ඉතින් ඒක මෙන්න මෙහෙමයි. ඔයා හිතන්නකෝ ඔයාට තියෙනවා කම්පියුටර් ෂොප් එකක්. ඔයාට ඕනේ ඔයාගේ කම්පියුටර් ෂොප් එකට වෙබ්සයිට් එකක් හදන්න. හරි. ඔයා වෙබ්සයිට් එක හැදුවා. දැන් ඔයාට ඕන ඔයාගේ වෙබ්සයිට් එක ගොඩක් ෆේමස් කරගන්න. අන්න එතකොට ඔයා දැනට රීච් එකක් තියෙන දැනට ප්‍රසිද්ධ වෙලා තියෙන වෙබ්සයිට් එක අයිතිකාරයෙක් කතා කරලා ඒ වෙබ්සයිට් එකේ ඇඩ් එකක් ප්ලේ වෙන්න දානවා. ඉතින් අර වෙබ්සයිට් එකට එන මිනිස්සු ඒ ඇඩ් එක දැකලා ඔයාගේ වෙබ්සයිට් එකටත් එනවා. අන්න එතකොට ඔයා අර වෙබ්සයිට් එකේ අයිතිකාරයාට සල්ලි ගේනවා. ඉතින් මේ විදිහට ඔයාට පුළුවන් වෙබ්සයිට් එකක් හදාගන්න. මේ විදිහට වෙබ්සයිට් එකක් හදලා ඔයාලට පුළුවන් වෙබ්සයිට් එක ටිකක් ෆේමස් කරගන්න. එක එක බ්ලොග්ස් දාන්න පුළුවන්, වීඩියෝස් දාන්න පුළුවන්, පෝස්ට් පබ්ලිෂ් කරන්න පුළුවන්. මේ විදිහට වෙබ්සයිට් එක හදලා ඔයා මේ විදිහට දෙයක් කරාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ වෙබ්සයිට් එකට ඇඩ් ලබා ගන්න. ඉතින් ලෝකේ දැනට ප්‍රසිද්ධම ක්‍රමය තමයි Google Ads. ඔයාලට පුළුවන් ඔයාගේ වෙබ්සයිට් එකට Google මාර්ගයෙන් ඇඩ්ස් ලබා ගන්න. ඉතින් මේක තමයි වෙබ්සයිට් එකක් හදලා සල්ලි හොයන ලෝකේ ප්‍රසිද්ධම ක්‍රමය. වෙබ්සයිට් එකක් හදලා ඒ වෙබ්සයිට් එකෙන් සල්ලි හොයන ක්‍රමවලින් දෙවැනි ක්‍රමය තමයි ප්‍රොඩක්ට් සෙලින්. ඉතින් ප්‍රොඩක්ට් සෙලින් කියලා කියන්නේ ඔයාලට තියෙනවා එක ස්කිල් එකක් කියලා හිතන්නකෝ. මේ ස්කිල් එක ගොඩක්ම තියෙන ගෑනු ළමයිට. එයාලට පුළුවන් කොළ වලින් එක එක නිර්මාණ කරන්න. ඉතින් මෙන්න මේ නිර්මාණ ඔයාලට පුළුවන් අර වෙබ්සයිට් එකක් හදලා ඒ වෙබ්සයිට් එක මාර්ගයෙන් ප්‍රසිද්ධ කරන්න. ඉතින් එහෙම නැත්නම් ඔයාලට පුළුවන් එක එක වීඩියෝස් හදන්න. මේ වීඩියෝස් විකුණන්න. එක එක ෆොටෝස් හදන්න. මේ ෆොටෝස් විකුණන්න. මෙන්න මේ දේවල් කරන්න ඔයාලට පුළුවන් වෙබ්සයිට් එකක් හදන්න. අන්න එතකට ඔයාලට පුළුවන් වෙබ්සයිට් එකට එන වීවර්ස් ලගාන වැඩි කරගන්න. එහෙම වැඩි කරලා ඔයා අර හදන අත්කම්බඩු ඔයා අර හදන දේවල් හැමදේම ඔයාලට පුළුවන් විකුණන්න. ඉතින් නිර්මාණාත්මක හැකියාවක් තියෙන අයට පුළුවන් ගෙදරදීම තමන්ට ඕනි කරන බඩු එකතු කරගෙන තමන්ම මොකක් හරි ප්‍රොඩක්ට් එකක් ක්‍රියේට් කරලා වෙබ්සයිට් එකක් හදලා ඒ වෙබ්සයිට් එක මාර්ගයෙන් විකුණන්න. ඇත්තනම මේක ගොඩක් සාර්ථක වෙච්ච ක්‍රමයක්. තුන්වෙනි ක්‍රමය තමයි ස්පොන්සර්ස්. ස්පොන්සර්ස් කෙනෙක් ගැන අපි හැමෝම දන්නවා. මොකද YouTube එක ඇතුලේ ස්පොන්සර්ෂිප් එකක් වෙනවා කියලා කියන්නේ YouTube එක ඇතුලේ අපි කවුරු හරි ප්‍රොඩක්ට් එකක් ප්‍රමෝට් කරන එකට එයාල අපිට සල්ලි ගෙවන එක. ඉතින් මේකත් වෙනවා වෙබ්සයිට් එක ඇතුලේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම. හිතන්න ඔයා හදනවා වෙබ්සයිට් එකක්. ඔයා වෙබ්සයිට් එකේ බ්ලොග් එකක් ලියනවා පරිගණක ගැන. ඉතින් මේ විදිහට ඔයා කම්පියුටර්ස් ගැන බ්ලොග් එකක් ලිව්වට පස්සේ අවසානයේ ඔයා දානවා ලින්ක් එකක්. මෙන්න මේ වගේ හොඳ කම්පියුටර්ස් ගන්න නම් ඔයා මේ ලින්ක් එකට ගිහිල්ලා ඔයාට පුළුවන් ගන්න කියලා. අන්න එතකොට ඔයාර ලින්ක් එක දාලා තියෙන්නේ ස්පොන්සර්ෂිප් එකක් විදිහට. ඒ කියන්නේ ඔයා මොකක් හරි කම්පියුටර් ෂොප් එක ලින්ක් එක තමයි එතනට දාලා තියෙන්නේ. දැන් අරගොල්ලෝ ඔයාට ගෙවන්න ඕන ඔයා එයාලගේ ලින්ක් එක දාලා තියෙන හින්දා. අන්න ඒකට තමයි ස්පොන්සර්ෂිප් කියලා කියන්නේ. ඉතින් මේකත් ඔයාට පුළුවන් ට්‍රයි කරලා බලන්න ක්‍රමයක්. මොකද වෙබ්සයිට් එක හදලා මේ වෙබ්සයිට් එක මාර්ගයෙන් ඔයාට පුළුවන් ස්පොන්සර්ස්ලා ඔයාගේ වෙබ්සයිට් එකට ගන්න. හතරවෙනි ටිප් එක අවසාන ටිප් එක තමයි ඩොනේෂන්. ඩොනේෂන් එක අපි හැමෝම දන්නවනේ ඩොනේෂන් එක කියන්නේ මොකක්ද කියලා. මේ ඩොනේෂන් කියලා කියන්නේ ඔයාට පුළුවන් ඔයාගේ වෙබ්සයිට් එක view කරන අයට අර කැමතිනම් සල්ලි ගෙවන්න කියලා කියන්න. ඉතින් ඔයාට පුළුවන් මේකට ප්‍රසිද්ධම ක්‍රමය තමයි patron කියලා කියන්නේ. ඉතින් මේ patron කියන එකෙන් ඔයාට පුළුවන් මොකක් හරි videos දාන වෙබ්සයිට් එකක් පටන් අරගෙන patron එකක් වෙනම පටන් ගන්න. ඉතින් මේ විදිහට ඩොනේෂන් patron එකක් ඔයා පටන් ගත්තට පස්සේ අර viewers ලාට එහෙම නැත්නම් අර viewers ලාගෙන් සල්ලි ගෙවලා patron එක register වෙන අයට ඔයාලට පුළුවන් විශේෂ වරප්‍රසාද දෙන්න. එයාලට වෙනම videos දෙන්න, එයාලට notes දෙන්න, එයාලට වෙනම pictures දෙන්න, ඔයා හදන videos ගැන එයාලත් එක්ක කතා කරන්න. මේ හැමදේම ඔයාලට පුළුවන් විශේෂ වරප්‍රසාද දෙන්න.
අන්න එතකොට ඔයාට පුළුවන් ඔයාගේ වෙබ්සයිට් එකට දෙන ඩොනේෂන්ස් වැඩි කරගන්න. ඉතින් මේ හැමදේම කරන නම් ඔයාට වෙනවා වෙබ්සයිට් එක හදලා ඒ වෙබ්සයිට් එක ටිකක් ෆේමස් කරගන්න. ඉතින් මම හිතනවා ඔයාට වෙබ්සයිට් එකක් හදලා මේ වෙබ්සයිට් එකෙන් සල්ලි හොයන්න කොහොමද කියලා ඔයාට හොඳ නොලෙජ් එකක් ආවා. ඉතින් ඔයාට පුළුවන් වෙබ්සයිට් එකක් පටන් ගන්න මෙන්න මේ මෙතඩ්ස් වලට වෙබ්සයිට් එකකින් සල්ලි හොයන්න. ඉතින් මම ඉස්සරහට වෙබ්සයිට් එකක් කරහා සල්ලි ලබා ගන්නේ කොහොමද කියන එක නම් මම වීඩියෝ සීරීස් එකක් කරන් ඉන්නම්. මම බලාපොරොත්තු වෙනවා නිදහස් වෙලාවක් හම්බුන ගමන් මේ වගේ වීඩියෝ එකක් කරන්න. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. මම හිතනවා ඔයාට නොලෙජ් එකක් හම්බුණා. කොහොමද මේ වෙබ්සයිට්ස් එකකින් සල්ලි හොයන්නේ මිනිස්සේ? කොහොමද මේ වෙබ්සයිට් එකක් මාර්ගයෙන් සල්ලි හොයන්නේ කියලා. ඉතින් ඔයාලට වීඩියෝ වටිනවා නම් පළදී රතුපාට subscribe button click කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඊට අතන පුංචි bell icon එක මේකක් click කරන්න. එතකොට පුළුවන් මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාගේ ෆෝන් එකට notification එකක් එන්න ගන්න. ඉතින් අපි අලුත් දවසෙන් අලුත් වීඩියෝකින් හමු වෙනවා. ඔබලා හැමෝටම සුබ දවසක්. අපි සයිබර් ෂෝ.